හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 2017 වර්ෂයේදී ජනතා අයිතියට පත් කළ මැදවච්චය බර්ටි ප්‍රේමලාල් ආර්ථික මධ්‍යස්ථානය කඩ කාමර 28ක් පරිපාලන ගොඩනැගිල්ලක් සහ කාර්යාල කාමර දෙකකින් සමන්විත දැවැන්ත ව්‍යාපෘතියක්. පළාත් සභාව යටතේ රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරමින් ඉදිකළ මෙම ආර්ථික මධ්‍යස්ථානය මේ වන විට උපන් ගේම මියගොස් ඇති බවයි එහි ගිය අපට දැක ගැනීමට හැකි වුණේ. එවක බලධාරීන් විසින් අවිධිමත් ලෙස සිදු කළ කඩ බෙදා දීම හේතුවෙන් මෙය වැසී ගිය බවත් මෙයට නැවත පණ දීමට නම් මැදවච්චය විවිධ සේවා සමූපකාර සමිතියට මෙම ආර්ථික මධ්‍යස්ථානය ලබා දිය යුතු බවත් මැදවච්චය විවිධ සේවා සමූපකාර සමිතිය බලධාරීන්ගේ එල්ලීම් කර තිබෙනවා. සේවා රාශියක් සපයන සමිතියක් හැටියට මම විශ්වාස කරනවා මැදවච්චය විදුලි සේවා සමූපකාරයට මෙම ආර්ථික මධ්‍යස්ථානය ලබා දුන්නොත් අපිට මැදවච්චයේ ජනතාව හැටියට විශාල සේවාවක් ලබා ගන්න පුළුවන්. නැවත මෙම ආර්ථික මධ්‍යස්ථානය නගා හිටවලා මැදවච්චයේ ජනතාවට මෙහි ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් කියන කාරණාව මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ආර්ථික මධ්‍යස්ථානයේ වර්තමාන තත්ත්වයේ පිළිබඳ සොයා බැලීමට ඊයේ දින මැදවච්චය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලධාරීන් පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. මාධ්‍යයට අදහස් දැක් වූ මැදවච්චය විවිධ සේවා සමූපකාර සමිතියේ සාමාන්‍ය අධිකාරී ඊකේපී ඒකනායක මහතා පළකලේ මෙවන් අදහසක්. රජයේ මුදලක් වේදන් කරලා මෙදවත් ආර්ථික මධ්‍යස්ථානය සකස් කළා තියෙනවා. ඉතින් ඒකෙන් විශේෂ ප්‍රයෝජනයක් ලබා ගැනීම වෙන්නේ අදාළ බලධාරීන් මේ ආර්ථික මධ්‍යස්ථාන ලබා දුන්නොත් අපේ තියෙන යාන්ත්‍රණය හරහා අපේ ව්‍යාපාරික පසුබිම් මත අපිට පුළුවන් ගොවි මහතුන්ගේ එළවලු ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව ඒ වගේම හානි නොවන පරිදි ප්‍රවාහනය කරලා එතනින් බෙදහැරීම් කරන්න. අපිට සම්පකාර සමිතියේ බොහොමයක් එක්ක අපි මේ තොග බරු ගනුදෙනු කිරීම කරනවා. උතුරු මැද පළාතේ ඒකාබද්ධ තොග බෙදහැරීම් සිවිසය සම්පකාර සමිතිය හරහා කරන්න. මෙම ගොඩනැගිලි සංකීර්ණය මේ වන විට පරවියන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති අතර පසුගිය කාලයේ පුරාවටම මෙම ගොඩනැගිල්ලේ කඩකාමර වෙන් කර දීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවයි අපට වාර්තා වුණේ. මෙම ආර්ථික මධ්‍යස්ථානය ප්‍රධාන අමාත්‍යංශය යටතේ පාලනය වන බවත් තවමත් එහි පාලනය පළාත් පාලන දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවත් උතුරුමැද පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර්. නිශාන්ත මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ජනතා මුදල් වැය කරමින් ඉදි කර ඇති මෙම දැවැන්ත ව්‍යාපෘතිය බලදායී කාර්යයක් සඳහා යොමු කරවීම බලධාරීන්ගේ වගකීමක් බව අපි අවධාරණය කරන්නෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.